ක්‍රීඩා සංගම් හරහා සිද්ධ වෙන්න ඕනේ ක්‍රීඩාවේ දියුණුව. ඒ සංගම් වල තියෙන සමහර ඉහළපෙළේ නිලධාරීන්ගේ තිබෙන ගැටලුව තමයි ඔවුන් දේශපාලනය කරන වෙලාව තියෙන්නේ. යම් යම් සංගම් වල අඩුපාඩුකම් තියෙනවා. හැබැයි කෙසේ වෙතත් ඒ අඩුපාඩුකම් ගොඩනැගිලා තියෙන්නේ මේ දේශපාලනය කරන්නේ කියලා අපි හැමදාම කිව්වට ගරු කතානායක තුමනි කිසි කෙනෙක් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ලේසි ක්‍රමයේ තමයි මේ සංගම් වල ඉන්න අයට චෝදනා කළා, දේශපාලනඥයන්ට චෝදනා කළා, ක්‍රීඩකයා සහ ක්‍රීඩාව පැත්තක තියලා තමන්ගේ ප්‍රතිවාදියාගේ චරිත ඝාතනය කිරීමේ ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් 2011 ලෝක කුසලාන තරඟයේ සම්බන්ධව හිටවපු ක්‍රීඩා ඇමතුමා අවුරුදු 9කින් පස්සේ කිව්වා මේ තරඟයේ පරාජය වුණේ තරඟ පාවා දීමක් සිදු වුණයි කියන එක. ඒ සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට පවා චෝදනා එල්ල වුණා ලංකාවේ ඉන්න. ඒ සම්බන්ධව පොලිස් යුනිට් එකෙන් ඇවිල්ලා හිටපු ක්‍රීඩා ඇමතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. ඊළඟට ICC එකෙන් ඇවිල්ලාත් එතුමාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. ඊළඟට මේ පරීක්ෂණ ඉස්සරහට ගෙන යන්න එදා තේරීම් භාරව කමිටුව හිටපු අරවින්ද සිල්වා මහත්මයාවත් CID එකට ගෙනල්ලා කට උත්තරයක් ගත්තා. ඊළඟට හිටපු නායක කුමාර සංගක්කාර මැතිතුමාවත් ගෙනල්ලා කට උත්තරයක් ගත්තා. දැන් නීතිපති දෙපාර්තමේන්තුව කියනවා මේ නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ, මේක සාක්ෂි නැහැයි කියන කේනක දැන් නඩුව අයින් කරගෙන තිබෙන්නේ. ඉතින් මේ වගේ ජාත්‍යන්තර මට්ටමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඒ කරපු හිටපු ක්‍රීඩා ඇමතිතුමාට එතුමා ඒ කරපු අසත්‍ය ප්‍රකාශය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද? ඕනෑම කෙනෙක්ට කරු කතානායකතුමනි යම්කිසි සැකයක් තියෙනවා නම් ICC එකට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදය. ඒක නැවතුවත් ගරු මණ්ඩලතුමනි කිසිම ක්‍රීඩකයෙක් ගිහිල්ලා කම්ප්ලේන්ට් කරන්නේ නැහැ. තේින්ද? ඒක තමයි මම ඉන්න මතය. මම දැන් ඒ පිළිබඳව හිටපු ක්‍රීඩා මාත්තුමා උත්තරයක් දෙයි කරු කතානායකතුමනි එතුමා මෙතන ඉන්න නිසා. ලෝක කුසලානේ පිළිබඳ මම ප්‍රකාශයක් කරා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ පවත්වපු පරීක්ෂණයේ පිළිබඳ මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ පරීක්ෂණයේදී එවකට ලෝක කුසලානේ පවත්වන වෙලාවේ හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලේකම්ගෙන් කට උත්තර අරන් නැහැ. ඒ වර්ල්ඩ් කප් එකේ මැනේජර්ගෙන් කට උත්තර අරන් නැහැ. මේ කට්ටියගෙන් කට උත්තර ගන්න කියලා මගේ කට උත්තරේ මම CID එකට කිව්වා. මේ කිසි කෙනෙක්ගෙන් කට උත්තර ගන්න නැතුව ක්‍රීඩකයන්ගෙන් කට උත්තර අරගෙන නීතිපතිතුමාට යවලා මේකේ කිසි දෙයක් ගන්න නැහැයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා මේ පරීක්ෂණ ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. බුදුමා දැන් මෙතනත් කරන්නේ බරපතල චෝදනාවක් නේද? බුදුමා කියනවා ක්‍රීඩකයන් නෙමේ නිලධාරීන් කියලා. ඒතකොට නිලධාරීන්ගෙන් කට උත්තර ගත්තේ නැහැයි කියලා කියනවා. ඔබතුමාලගේ මේ රජයේ යටතේ තමයි CID ආයතන සියලු දේවල් තිබෙන්නේ. ඉතින් ඔබතුමාලට පුළුවන් නේද මේ පරීක්ෂණය හැමනම් නැවත CID එකට කියන්න පටන් ගන්න කියලා? මම කිව්වේ මේ හිටපු නිලධාරි වැරදි කරා කියන එකට වෙයි. තොරතුරු තියෙනවා උන් ළඟ උන්ගෙන් කට උත්තර ගත්තේ නැහැ. මගේ ප්‍රශ්නය මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැයි කියනකොට. ඇයි සංගක්කාරව කියන්නේ? ඇයි මහේල කියන්නේ? කවුද කියන්නේ කිව්වේ? මගේ පැමිණිල්ලේ මම කියපු ටික විභාග කරන්නේ නැතුව වෙන පිරිසක් ගෙනෙලා විභාග කරලා නඩු නැහැ කිව්වා. ඒ නිසා ඔබතුමා මතක තියාගන්න මේ මැච් ෆික්සින් කියනකම නැතුව නෙවෙයි. මෙතුමාගෙන් අහන්න දැනටත් තියෙනවා ලෝකල් මැච් ෆික්සින් කරලා අහුවෙලා තියෙනවා ලෝකල්. දැන් මේ ඊයේ පෙරේද මේ මැච් ෆික්සින් කියනක අහුණා දිගටම. දැන් මේක කතා කරන මාව ඔබතුමා කියනවා හිරේ දාන්න කියලා නඩු දාලා. හැබැයි මහත්තයෝ මතක තියාගන්න මේ ක්‍රීඩාවේ මේක නැවතුනේ නැත්තම් අපේ ඉතිහාසයේ කවදාවත් ලෝක කුසල නැද්ද දිනන්න බෑ.